ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල විධිමත් කිරීමේ අරමුණින් QR කේතයට අනුව ඉන්ධන ලබා දීම සඳහා වාහන හිමිකරුවන් ලියාපදිංචි කිරීම පසුගියදා ආරම්භ කෙරුණා. එය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. වැඩපිළිවෙල දිවයිනපුර ආරම්භ කිරීමට පෙර නියම ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍රදේශයේ පිරෝම්හල 6ක් ආශ්‍රිතව එය ක්‍රියාපට නැංවීමටයි කටයුතු කර ඇත්තේ. කොට් එක මොකද තත්ත්වය හොඳයිද? යන් යන තත්ත්වය නු මේක මේ වෙනකමයක් නැහැ නේද? මොනවද තියෙනවද කවුරු ඉන්නවද මේක කරන්න? ඉතින් තෙල් ටික ගාගන්න පුළුවන්. ඉතින් මැරෙන්න ඕනේ නැහැ සති ගණන් යවිලා. වැඩේ හොඳයි. මොකද තත්ත්වය? හොඳයි ඉතින් බැටරි ටික ගාගන්න මේ ආයේ. එහෙමද? හොඳයි ඉතින් තෙල් ටික හම්බෙන්න තමයි අපිට ඕනේ. සාහනය සාසනක් තමයි හොඳ. ඔව්. දැන් මේ QR එකයි අවසන් අංකේ බලලා මෙහෙම දෙන එක ගැන මොකද? මේක හොඳයි නැත්තම් මිනිස්සු එක්කව අරන් ගිහලා ආයෙ අදිනවා ආයෙ එනවා. ආයෙ අදිනවා ආයෙ එනවා. ඒ වැඩේ හොඳයි. අපි කියන්නේ හොඳ හොඳට කරෙන්න ඕනේ. QR එක හොඳයි. හරියට ක්‍රියාත්මක වෙනවා. සිවිල් මාපියා තමයි මේක අයින් කරන්න ඕනේ. කීයේ කාලේ වගේද කීයේ? රුපියල් 3500 කියලා. දැන් මම බයිසිකලේ ගාවේ. ඉතින් බයිසිකලේ දෙන ප්‍රමාණයත් පොඩ්ඩක් ඉතින් එකපාරම අපිට ලීටර් 4ක් 5ක්වත් වදිනවා නම් හොඳයි. දෙපාරක් අපි එන්න ඕනේ රස්තියාදුව. මේක හොඳයි දිගටම යනවා නම් දවසට ලීටර් 8ක් ඕනේ. සතියේට අපිට ලීටර් 40ක් විතර ඕනේ. මේක දෙන්න කීයද දෙන්න කියන්නකෝ. ඒතර අනිත් දවස් නිකන් ඉඳද මං කන්නේ නැද්ද අපි? මොකද මේ ක්‍රමය හොඳයිද? මේ හොඳයි තෙල් නම් මදි. 3500 කක්වත් දෙනවා නම් හරි. රුපියල් 2000කට නම් දවසක්වත් දුවන්න බෑනේ. QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල ලබන 25 වනදා ආරම්භ වන බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසනවා.